දැන් මේ දවස්වල ඡන්දේ වෙනුවෙන් අපේ රටේ රට පුරාම දේශපාලඥයින් රැස්වීම පවත්වන අපිටත් හරියට ආරාධනා හම් වෙනවා නමුත් අපි ඒවට බොහෝම තෝරාගත්තු එහෙකට දෙහෙකට අවශ්‍යතාව මතම පමණක් සහභාගී වෙන්නේ එහෙම නැත්නම් ඉවරයක් නැහැ ඒ වගේම අපිට ඊට පස්සේ ඒ අය වෙනුවෙන් කතා කරලා අපි කොහොමද වග කියන්නේ කියන ප්‍රශ්නෙත් අපිට තියෙනවා ඉතින් අපේ විජේදාස රාජපක්ෂ මහත්මයාගේ මේ රැස්වීම සඳහා එතුමා මට ආරාධනා කරද්දී මම කල්පනා කළේ අපි 2019 නොවැම්බර් 16 විප්ලවයට මග පාදා ගැනීමේදී පහුගිය ආණ්ඩුවේ අධිකරණ අමාත්‍යවරයා හැටියට හිටිය එතුමන්ගෙන් ලැබිච්ච සුවිශේෂ දායකත්වය පෞද්ගලිකව මම දන්නවා සමහර දේවල් අපිට මම දන්නේ ප්‍රසිද්ධිය කතා කරලා තියෙනවද නැද්ද කියලා එහිදී එතුමාගේ දායකත්වය සුවිශේෂයි විශේෂයෙන්ම යහපාලන නමින් ආපු ආණ්ඩුව පැහැදිලිව ඉලක්ක කරගෙන යම් පිරිස් දඩයම් කරන්න සූදානම් වෙන වෙලාවේ එතුමා ඍජුව අපරාධකරුවන් නොවන ජාතිදේශ හිතයිසීන් ඒ අපරාධකරුවන් ගණෙහිලා දඬුවම් කිරීම නොකළ යුතුයි කියන පදනමේ ඉඳපු නායකයෙක්. එතුමයි මගේ අතර ලොකු මතවාදී ප්‍රශ්න එදත් තිබ්බා. ඔබතුමාට මතක ඇති කතිකාවත් පනත ගැන කතා කරද්දී. ඒ ව අපිට ප්‍රශ්න නෙමෙයි. මොකද මතවාද සාකච්ඡා කරන්න වෙයි නම් වියතුන් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට මතවාදමය වශයෙන් ශාස්ත්‍රීය කාරණා ගැන ගැටලු තියෙන්න පුළුවන්. හැබැයි අපි කවුරුත් ගමන් කරන්නේ එක ඉලක්කයක් වෙනුවෙන්. අපේ විජේදාස රාජපක්ෂ මැතිතුමනි ඔබතුමා නිර්මාණයෙන්ම පාර්ලිමේන්තුවේ සිටිය යුතු කෙනෙක්. ඒ වගේම ඔබතුමාගෙන් මේ රට විශේෂයෙන් මහා සංඝරත්නය අපේක්ෂා කරන කාර්යභාරයක් තියෙනවා. ඒකෙන් ඔබතුමාට ගැලවෙන්න කිසිම අයිතියක් නැහැ. ඒ අපේක්ෂා ඊට නොකර. විශේෂයෙන්ම ඔබ දන්නවා අපේ රටේ විහෙර විහාරස්ථාන සම්බන්ධයෙන් තියෙන විහාර දේවාලගම් පනත කියලා එකක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපේ රටේ විශිෂ්ටම දැනුම තියෙන පුද්ගලයා තමයි විජේදාස රාජපක්ෂ මහත්මයා නීතිඥවරයෙක් හැටියට. එතුමා ඒ ගැන අධ්‍යයනය කරලා පොත්පත් ලියලා තියෙනවා. මම හිතන්නේ ඔබතුමාගේ උපාධි නිබන්ධයත් ඒ සම්බන්ධ ඇතුළත් නිබන්ධයක් කියලා මට මතක තියෙන්නේ. ඒ නිසා ඔබතුමා මේ දේශීය සංස්කෘතිය අපේකම ස්පර්ශ කරගෙන ඒ දැනුම් ධාරාවක් ඔස්සේ තමයි ඔබතුමාගේ ගමන ඇවිල්ලා තියෙන්නේ. ඒක එක පැත්තක්. අනිත් පැත්තෙන් මේ වන විට මෙතන ඉන්න විද්වතුන් ඔබ දන්නවා පහුගිය කාල වකවානුවේ පහුගිය ආණ්ඩුව ආපු වෙලාවෙම සෝබිත හාමුදුරුවෝ කිව්වා අර 19 වෙනි සංශෝධනය ගැන මතක ඇති අපේ මහාචාර්යතුමනි මේක මල් වට්ටියක් මේකට අත ගහන්න කියලා. උන්වහන්සේලා වට කරගෙන හිටිය පාර්ලිමේන්තුවේ දා. තව පිරිස එක්ක එතන වාඩි වෙච්ච අයත් මෙතන ඇති. හැබැයි ඒ වෙලාවේ මතක ඇති එක තව හාමුදුරු කෙනෙක් කිව්වා ඔක මල් වට්ටියක් නෙමෙයි ඔක මල් වැඩමක් වකට අත තියන්න එපා කියලා. ඒ තමයි මම. අද අපේ දේශපාලන වේදිකාවේ වර්තමාන ආණ්ඩුව කතා කරන එක කාරණාවක් තමයි 19 වෙනස්කරන අපි එන්නේ කියලා. මේ 19 වෙනස් කරනවයි කියන එකත් එක්ක බැඳිලා තියෙනවා. එහෙනම් 20 වෙනි සංශෝධනයක් ගේනවද කියන එක. පැහැදිලි ලෙසම ඇමතිතුමනි මේ රටේ උපන් සුජාත පුත්‍රයෙකුට බෑ 20 වෙනි සංශෝධනයක් ගෙනල්ලා 19 ගලවලා සමහර වෙලාවට කාරක සභා අවස්ථාවේ එකතු කරන 13 වෙනි සංශෝධනයේ බලාත්මක කරන්න අවශ්‍ය කරන සංශෝධන එකතු කරලා මේක හදන්න. ඒ නිසා අපි කියන්නේ 19ක් නැති 13ක් නැති
අලුත් ව්‍යවස්ථාවක් මේ රටේ හැදෙන්න ඕනේ. ඒක හදන්නේ පාර්ලිමේන්තුවෙන් නෙමෙයි. ඒක හදන්න මැන්ඩේට් එක ගත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපතිවරණයේදී. එනිසා ඔහුට ඒ සඳහා අපි අවස්ථාව සලසලා දෙන්න ඕනේ පාර්ලිමේන්තුවෙන් කළ යුත්තේ ඒ සම්මත කර ගැනීමට කටයුතු කිරීම. හැබැයි ජනාධිපතිවරයාගේත් වගකීම තමයි මේක දැන් සමාජයේ කතා කරන්න ඕනේ. සමාජයේ ඉදිරිපත් කරන්න ඕනේ. විද්වතුන්ගේ මත විචාරන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් අරගෙන මේක නියම තැනට අරගෙන යන්න ඕනේ. ඇත්තටම 19 වෙනි සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල කැපුවයි කියලා කතාවක් තියෙනවනේ. අපේ චන්දන කත්‍රිආරච්චි මැතිතුමනි ඉස්සර කොහොම හරි ඒකාධිපතිය කියාගෙන හරි කොහොම හරි එකෙක් හිටියනේ පාලනයට ජනාධිපති කෙනෙක් එක්කෙනෙක්. දැන් මොකද කරුවේ? දැන් ඉන්නේ එක්කෙනෙක්. දැන් තියෙන අපේ ව්‍යවස්ථාවට අනුව හරියටම ගත්තොත් අන්දේයි කොරයි වගේ. කොරාට ඇවිදින්න බෑ, අන්දයට පේන්නේ නෑ. දැන් මොකද කරන්නේ? අන්දයාගේ කරපිටේ කොරා තියා ගන්නවා. එතකොට අන්දයට පේනවා, කොරාට ඇවිදින්න පුළුවන්. දෙන්නම එකතු වෙලා ගියොත් හරි. අන්දේයි කොරයි එක දිගට මේ ගමන ගියොත් එකතු වෙලා ගියොත් යන්න පුළුවන්, නැත්තම් යන්න බෑ. ඒ කියන්නේ ජනාධිපති අගමැති එකම පක්ෂයකින් එකම මතයක ඉන්නවා නම් එදාට රට ඉස්සරහට යන්න පුළුවන්. එහෙම නැත්නම් අද මේ තියෙන තත්ත්වයේ හැටියට බොහොම ව්‍යවස්ථා අවුලක් නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ ව්‍යවස්ථා අවුල නිවැරදි කර ගැනීම සඳහා කටයුතු කළ යුතුයි. ඒක අපේ රටේ අපි ඉදිරියේ පවතින බරපතල ප්‍රශ්නයක්. පෞගේ කාල වකවානුව පුරාම අපි කතා කළා, විශේෂයෙන් අපි ජාතික විද්වත් භික්ෂු සංසදය ආරම්භ කරලා ඔබතුමාලන්ට මතක ඇති දස පනත කියලා යෝජනාවලියක් කරගෙන ආවා. ඒකදී අපි ඉදිරිපත් කරපු කාරණා විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ අතර අපේ රට ගිවිසුම් මගින් වෙනත් බලවත් රටවල් වලට යටත් කර ගැනීමට තියෙන අවස්ථා ඉඩකඩ වැඩි. ඒ නිසා එබඳු දේවල් පිළිබඳව පාර්ලිමේන්තුවේ සම්මත කරගත්තු ගිවිසුම් නීතියක් දැනටත් තියෙනවා. ගිවිසුම් නීතියක් හැබැයි වුණාට ඒ දේවල් අපේ රටේ ආරක්ෂාව සඳහා මදි. ඒ නිසා අපේ ආණ්ඩුව වලට සිද්ධ වෙලා තියෙනවා චීනෙට කෑල්ලක් දෙනවා, ඒක බැලන්ස් කරන්න ඉන්දියාවට තව කෑල්ලක් දෙනවා, ඒක බැලන්ස් කරන්න ආපහු තව කෑල්ලක් දෙනවා. දැන් ඒ දවස්වල ඔය හම්බන්තොට චීනෙට දෙන වෙලාවේදී ගොඩක් අය කතා කළා, මේ චීනෙට දෙනකොට මේකට ඉන්දියාව විරුද්ධ වෙන්නේ නැත්තේ ඇයි කියලා. ඉන්දියාව කිසි විරෝධතාවක් දැක්වේ නැහැනේ චීනෙට දෙද්දි. ඉතින් මේ ඉන්දියානු කලාපය ඇතුළේ චීනයේ තමන්ගේ පය ගහ ගන්නකොට ඉන්දියාව මේකට විරුද්ධ වෙන්න එපා බරපතල විදියට. එහෙම උනේ නැහැ. හැබැයි ඒ වෙලාවේදී අපි කියපු කාරණාවක් අපි නැවත සිහිපත් කරන්නම්. සාමාන්‍යයෙන් සල්ලාලයෝ කැමති ඒ ජාතියෙම කාන්තාවන්ට මිසක් කුල කුමරියන්ට කැමති නැහැ. මොකද හේතුව? කුල කුමරියක් සල්ලාලයෙකුට තමන්ගේ ඕන එපාකම් වලට හරව ගන්න බෑ. ඒ වගේ තමයි අපේ රටවල් ගිලගන්න ඉන්න රටවල් කැමති අපි අනිත් රටවල් වලටත් ගොදුරු වෙනවා නම්. එතකොට මේ රටටත් ගොදුරු වෙනවා, ඒ රටටත් ගොදුරු වෙනවා. ඒ නිසා අභිසාරිකාවකට මිසක් කුල කුමරියකට සල්ලාලයෝ කැමති නැහැ. ඒ නිසා අපේ රටවල් වල තියෙන ස්වාධීනත්වය ආරක්ෂා කරගෙන අපි අපේ ශක්්‍යතාවන් දියුණු කරගෙන අනාගත පරපුරට අපේ වටිනාකම් ඉතුරු කරගෙන මේ ගමන යනවා මිසක් ඉක්මන් සල්ලි හොයන්න රටේ කෑලි කෑලි දෙන්න ගියොත් එහෙම ඒකට සාප කරන්නේ අපේ අනාගත පරම්පරාව. දැන් දේශපාලනේ වෙනස්, මිනිස්සු හිතන විදිය වෙනස්. දැන් අලුත් විදියට හිතන පරම්පරාවක් ඉන්නේ. ඒගොල්ලෝ එදා වගේ දේශපාලඥයෝ කරන හැමදේම අගය කරමින් ඒ පස්සේ යන්න ලෑස්ති නැහැ. ඒ නිසා අපේ විජේදාස රාජපක්ෂ මැතිතුමනි ඔබතුමන්ලා බඳු පිරිසකට විශාල වගකීමක් තියෙනවා පාර්ලිමේන්තුව ඇතුලේ. මොකද ඒ වගේ මේ රටේ පරිණත දේශපාලකයෝ, ඒ වගේම තමන් මේ ශාසනික කටයුතු පිළිබඳව බැඳිලා වැඩ කරපු අය, ඒ කටයුතු වල කිටුම්පත් කිරීමේ සිට සම්මත කර ගැනීම දක්වා ඒ කටයුතු වල යෙදී සිටිය උදවිය ගොඩක් නැහැ. ඒ නිසා ඔබතුමාලගේ කලහුරුව මේ ජාතියේ අවශ්‍යතාව වෙනුවෙන් යොදා ගන්න ඕනේ. ඒත් එක්කම
දැන් පහුගිය කාලේ ඔබතුම ඔබ දකින්න ඇති අපේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා පවා මේ භික්ෂුන් වහන්සේලාට ඡන්ද ඉල්ලන එක ගැන අදහස් පළගලා නමුත් ඒක යම් යම් දේශපාලන පක්ෂ අඩුවැඩි වශයෙන් ඇහුවා උනාට උන්වහන්සේලා තනියම මේ ගමන යනවා ඒක ඇතම් වෙලාවට අපේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ බහට ඇහුම්කන් නොදීමක් තරමටම අපේ සිත් රිදවන කාරණාවක් ඒ නිසා විශේෂයෙන් අපි කල්පනා කරන්න ඕනේ මේ රටේ භික්ෂුන් වහන්සේලාගේ ඓතිහාසික කාර්යභාරය අපි අදත් හෙටත් ඉටු කරනවා අපි අපගේ රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් අපි කතා කළ යුතු දේවල් කතා කරනවා ඒකට අපිට වැඩන්නේ ආණ්ඩු පක්ෂයේද විපක්ෂයේද කියන කාරණාව ඒ නිසා හෙට දවසෙත් මේ රටේ වටිනාකම් සුරක්ෂිත කර ගැනීම සඳහා අපි මේ ජනතාවත් එක්ක එකතු වෙලා ඉන්නවා විශේෂයෙන්ම අපි කියන්න ඕන අපි සමහර වෙලාවට ආණ්ඩුවටත් ටිකක් හිතෙනවා ඇති අපි මේ කතා කරද්දි ටිකක් සැර වැඩිද කියලා දැන් පහුගිය දවසක ඔය කුරුණෑගල සිද්ධ වෙච්ච සිද්ධිය පිළිබඳව මම කතා කළේ ඒක මොනාකාරයෙන් ගත්තත් ඊට අදාළව නෛතික ක්‍රියාමාර්ගයක් තියෙනවා ඒ නෛතික ක්‍රියාමාර්ගයේ මිසක් ඊට අදාළ පුද්ගල බද්ධ සාධක අපිට වැඩක් නැහැ ඒ නිසා පුද්ගල බද්ධ සාධක පැත්තක තියලා මේ රටේ ඒ වටිනාකම් සුරක්ෂිත කර ගැනීම සඳහා අපි කටයුතු කළ යුතුයි ඉතින් විශේෂයෙන්ම මේ මොහොතේදී දීර්ඝ වශයෙන් අදහස් දැක්වීම කළ යුතු අවස්ථාවක් නෙමෙයි තව කතිකෙන් මේ අවස්ථාවේ කතා කරන්න බොහෝමයක් ඉන්නවා ඔබතුමන් මම මුලින් සඳහන් කළ ආකාරයට හොඳට පන්සල දන්න කෙනෙක් හාමුදුරු ඇසුර හැදුණු වැඩුණු කෙනෙක් ඒ වගේම අපේ රටේ ඉතිහාසය හොඳට කියවපු කෙනෙක් පොත්පත් ලියපු කෙනෙක් නීතිඥයෙක් ඒ නිසා ඔබතුමන්ට විශාල වගකීමක් ඔය අපි කියපු කාරණා පිළිබඳව තියෙනවා කොහොමටත්ම හෙට දවසේ අපේ රට අපේක්ෂා කරන ඒ ගමන් මාර්ගයේ විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බවට පත් කරගෙන ජනතාව අපේක්ෂා කරපු ඒ 2016 2019 නොවැම්බර් 16 අරමුණ ඉටු කර ගැනීම සඳහා එතුමාට ශක්තිමත් පිරිසක් අවශ්‍යයි එතුමා මුණ ආකාරයෙන් හෝ මේ ගමන යයි හැබැයි උනාට ඒ ගමන යන්න එතුමාට ඔය විවිධාකාර අන්තවාදී දේශපාලඥයන්ගේ පිහිට පතන්න ඕන ආකාරයට තුනෙන් දෙකේ ඡන්දයක් අපි ලබා දෙන්න ඕනේ එහෙම නැත්නම් අර මිනිස්සුන්ගේ අන්තවාදීන්ගේ ග්‍රහණයට අසු වෙච්ච ආණ්ඩුවක් නම් එතුමාට කරගෙන යන්න වෙන්නේ එදාට අපිට මොනව වෙයිද දැන් ඊයේ පෙරේද අපි දැක්කා දැන් පහුගියදා කාදිනල් තුමා එහෙමත් ප්‍රකාශ කළා අනිවාර්යෙන් අර පාස්කු ඉරිදා ප්‍රහාරයට ලක් වෙච්ච උදවියට සාධාරණ ඉටු කරන්න කියලා දැන් පහුගිය දවස්වල මම දැක්කා ඔය අපේ රාජ්‍ය නිලධාරීන් මේ යම් යම් දේවල් රෙගුලාසි ඉදිරිපත් කරලා තිබුණා දැන් ඔය කවුද දේශපාලඥයෙක්ගෙන් කට උත්තර ගන්න එක නවත්තන්න කියලා මතක ඇති හැබැයි දැන් ඒක 27 වෙනිදා ගන්න කතාවක් අපිට නැවත ආරංචි වෙලා තියෙනවා ඒ නිසා මේක නිකන් පූර්වාදර්ශයක් බවට පත් වෙන්න පුළුවන් අපේ රටේ දේශපාලකෙක් ඡන්ද ඉල්ලන්න නොමිනේෂන් බාර දුන්නාම එයාට මාස 3-4කින් කල් දා ගන්න පුළුවන් එයාට තියෙන නඩු එහෙමත් නැත්නම් ඒවට කට උත්තර දෙන එක වළක්වා ගන්න පුළුවන් ඒ නිසා දේශපාලකෙක් වීම එහෙමත් නැත්නම් ඡන්ද අපේක්ෂකෙක් වීම මේ රටේ අපරාධ වලින් ගැලවෙන පළිහක් වෙන්න බෑ ඒක අපි විශේෂයෙන් සිහිපත් කරන්න ඕනේ ඒ නිසා අපේ රටේ නීතිය ඉදිරියට අරගෙන යන්න එක නීතියක් මේ රටට ස්ථාපිත කරගන්න අවශ්‍ය වෙනවා ඒ වගේම අර මම මුලින් කියපු විදිහට රටේ සුරක්ෂිතභාවය වෙනුවෙන් විවිධාකාර වටේම කරන්න වැඩ ගොඩක් තියෙනවා ඒ සියල්ල ඉටු කර ගැනීම සඳහා ඔබතුමන්ලාගේ ශක්තිය මේ රටට ලබා දෙන්න එහෙම වුණොත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් ඉලක්ක කරන ඒ රට මේ භූමිය තුළ ගොඩනගන්න පුළුවන් වෙනවා වගේම අන්න ඒ මහා පින්කමට දායාද වෙච්ච ඒ පින්කමට දායක වෙච්ච පිරිසක් හැටියට මරණ මංචකේදී අපිට සනසිල්ලක් ලබන්න පුළුවන් කියන එක විශේෂයෙන් සිහිපත් කරමින් ඔබතුමන්ගේ ඒ ගමනට තුනුරුවන්ගේ සරණින් ශක්තිය සැලසේවා කියලා ආශංසනය කරමින් මගේ අනුශාසනාව අවසන් කරනවා තෙරුවන් සරණයි මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න